සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේ රත්තරන් අම්මිතාති දේවපුතේ, මං කැමති ඔබ අරගෙන යන්නට. එහෙමනම් නැවත වතාවක් සුද්ධෝ ලියවිල්ලට මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මතයුතුමගේ සුවිශේෂ 18. ඔබගේ සහෝදරයා කියලා කියද්දී නැවත වතාවක් මේ දේ තුලත් කතා බහ කරන්නේ සම්බන්ධතාවයක් තුළ. ඔබගේ සහවෙන සහෝදරෙක් සහෝදරියක් කියලා කියන්නේ දැන් අද ගොඩාක් අය පුරුදු පුහුණු වෙලා තියෙන සමාජය තුළ පිට රටවල් වලත් මං අහනවා මේ බ්‍රදර් කියලා කතා කරනවා, සිස්ටර් කියලා කතා කරනවා. මට ඇත්තට ඕක අපේ ගෙදරත් ඇහෙනවා. මේ මට ඇහෙනවා අපේ නංගි කතා කරන, එයාට උදව් වෙන යාගේ හෙල්පර් කතා කරන්නේ සිස්ටර් කියලා. ඉතින් මම එක දවසක් ඇහුවා, ඇයි නංගි එයා එයාට සිස්ටර් කියලා කියන්නේ, නම කියලා කතා කරන්න වාදරෙන් කියලා. නෑ, සිස්ටර් කියලා කියද්දි එයාට දැනේවි, එයාට එයා අපේ කියලා දැනේවි. ඉතින් උගලන්ට අක්කා කියලා කියනවනේ, මගේ අක්කලා දෙන්නට අක්කා කියනවා, එහෙම නැත්නම් මල්ලි කියනවා, අයියා කියනවා, මේ වගේ හිම කියනවා. නමුත් සිස්ටර් කියලා මම එයාට හරි එහෙම හරි කතා කරද්දි එයාට සතුටු වෙයි, එයා අපේ කියලා දැනේවි කියලා. ඉතින් මෙන්න මේ ආකාර ලංකාව තුලත් මම හිතන්නේ අද බ්‍රදර් සිස්ටර් කියලා කතා කරන මේ භාෂාව අපේ සමාජයට ඇවිල්ලා, අපේ වොකැබුලරි එකට ඇවිල්ලා. පිටරටවල මම ඉස්සල කිව්ව වගේ ගොඩක් අය බ්‍රදර් සිස්ටර් කියලා කතා කරනවා. බ්‍රදර් කියලා කතා කරද්දි හයි බ්‍රදර් හව ආර් යූ, හයි සිස්ටර් හව ආර් යූ කියලා කියද්දි ඔබේ සහෝදරයා මගේ සහෝදරයා කියලා අපිට යව දැනෙන්නට පටන් ගන්නවා. එහෙම දැනෙන සම්බන්ධතාවයක් තුළ ඔබ මගේම සහෝදරෙක්, ඔබ මගේම සහෝදරියක් කියලා දැනෙන සම්බන්ධතාවය තුළ අපිට මොකද වෙන්නේ? අපි අනිත් එයා ඒ පුද්ගලයා උදව්වක් කිල්ලොත් ඒක නිකන් හරියට ගට් ලෙවල් එකෙන්ම අපිට කරන්නට හදවතක් එනවා, ආදරෙන් කරන්නට හිතනවා. මොකද මගේ සහෝදරය වෙනුවෙන් කරන්න, මගේ සහෝදරිය වෙනුවෙන් කරන්න කියලා. ඉතින් ඒක නිසා ඔබේ පවුල් සංස්ථාවට විතරක් නෙමෙයි මේ මං හිතන්නේ මේ රිලේෂන්ෂිප් එක අපිට හරි ලස්සනට, අපේට සමාජයේ ඉන්න අනිත් අයත් එක්කත් මේ සම්බන්ධතාවය හරි ලස්සනට අරගෙන යන්න පුළුවන් වේවි. ඉතින් එහෙමනම් ඔබටත් පුළුවන් නම්, කැමති නම් ඔබත් මේ විදිහට ආමන්ත්‍රණය කරන්න. ඒක ඇති වැරද්දක් නෑ. බ්‍රදර් සිස්ටර් කියලා මගේ සහෝදරිය, මේ දැන් අක්කේ නංගි අයියේ මල්ලි කියලා කතා කරද්දී හදවතින්ම එතන තියෙන ලොකු බැඳීමක් තියෙනවා. ඉතින් මෙන්න මේ බැඳීම තුළ මං හිතන්නේ අපිට ඕනම දෙයක් මං හිතන්නේ කරකවලා ගන්න පුළුවන්. එහෙම සමහරට මගේ අක්කේ නංගි මල්ලි කෙනා කියලා අපි වැරද්දක් පෙන්නුවත් ඒක හරි ලස්සනට පෙන්න ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතනද කියනවා, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කළොත් මේ ස්වාමින් වහන්සේ අපිට කියලා දෙන්නට යන්නේ, කවුරුරි අපිට වැරද්දක් කරද්දී, අපිට විරුද්ධව වැරද්දක් කරද්දී අපි කොහොමද ඒ පුද්ගලයාව නැවත වතාවක් දිනා ගන්න කියන එක. ඉතින් ඒක නිසා ඔබේ සහෝදරයා කියලා ඒ පුද්ගල තව කෙනෙකුට දැනෙනකොට, ඔයා මගේ නංගි කෙනෙක් වගේමයි, ඔයා මගේ මල්ලි කෙනෙක් වගේමයි, ඔයා මගේ අයියා කෙනෙක් වගේමයි, එහෙම කියලා එහෙම නැත්නම් අම්මේ තාත්තේ කියලාත් සමහර අය ආමන්ත්‍රණය කරනවා වෙන්න පුළුවන්. ඇන්ටි අංකල් කියලා නැන්දි මාමේ කියලා. මෙන්න මේ වගේ ආමන්ත්‍රණයේ කිරීම තුළ අපිට අර කතා බහ කරන්නට යන අපිට අනිත් පුද්ගලයා විරුද්ධව ඉන්නේ මේ මොහොතේදී, ඒ විරුද්ධව ඉන්න මොහොතේදී ඒ පුද්ගලයාට දැනෙන්නට හැරියොත් ඔබ මගේමයි කියලා අර කරන කතා බහ තුළ එතන තියෙනවා ලස්සන බද්ධ වීමක්, එතන තියෙනවා එකඟ වීමක්, එතන තියෙනවා පිළිගැනීමක්, එතන තියෙනවා ගෞරවාන්විත බවක්. ඉතින් මෙන්න මේ ගෞරවාන්විත බව තුළ අපිට පුළුවන් වෙනවා අපි කතා බහ කරන්නට යනදී ලස්සනට පරිහරණය කරගන්නට, කලමනාකරණය කරගන්නට අපිට හැකි වෙනවා. ඉතින් එහෙනම් අද දවසේ චුට්ටක් නැවතිලා හිතලා බලමු. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගේ පිහිටයි.